සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ අප ඊයේ දින යාපනය නගරේ විවිධ රාජකාරීවල යොදවා සිටින යාපනය මහනගර ආරක්ෂක බලකාය හෙවත් යාල් මානගර කාවල් පඩේ නැමැති ආරක්ෂක බලකාය පිළිබඳව මුලින්ම රට හමුවේ අනාවරණය කළා. මෙම යාපනය මහනගර ආරක්ෂක බලකාය යාපනය නගරාධිපති විශ්වලිංගම් මණිවණ්ඩන් විසින් පිහිටුවා තිබුණා. යාපනය නගරාධිපතිවරයා මෙම ආරක්ෂක බලකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක්ද නිර්මාණය කර තිබූ අතර එම නිලැඳුම LTTE සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිලැඳුමට සමාන නිලැඳුමක්. LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිලැඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක් වනවා. යාපනය නගරාධිපති විශ්වලිංග මණිවණ්ඩන් ප්‍රකාශ කළේ නගරය පිරිසිදුව තබා ගැනීමට සහ අවිධිමත්ව කසල බැහැර කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මෙම ඒකකය පිහිටුවූ බවයි. මෙම බලකාය පිළිබඳ තොරතුරු රට හමුවේ අනාවරණය වීමත් සමග යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙතද යොමු කර තිබුණා. ඒ අනුව අමාත්‍ය සරත් වීරසේකර මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට නියෝග කර තිබුණේ යාපනය නගරාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ යාපනය නගරාධිපති විශ්වලිංග මණිවණ්ඩන් ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ටාස බාරයට ගත් අතර අද අලුයම ඔහු අතරංගුට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එම විමර්ශනයට අනුව යාපනයේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා එවැගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවගේ ප්‍රකාශ සටහන් කළා. පිටස්තර පුද්ගලයින්ගේද ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් තාවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිලැඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි ඒ LTTE සංවිධානයේ නිලැඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීමක් 2011 අගෝස්තු මාස 11 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ. ඒ අනුව මේ වරදක් වෙනවා. එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවණ්ණන් නැමැති 37 වැනි පුද්ගලයා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙසේ අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය භාරයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.